Tamunansela Dakinati, Langama Pasal, Hondama Pasal, Viaprutti Atate, Mavena Kota, Viaprutti Dahardas, Pansiak Vada Mirate Kriatmakeno. Apitam Vidimat Nirnaika Mata, Adupadukang Sapuramin, Visheshema Bautika Sampat Vidrakname, Mano Sampat Kere, Tavadan Yukaramin, Mavena Kota Mirate and Pasal Dahadas, Tunsia Panas Tunatame. අපි අවශ්‍ය පහසුකම් දැන් පියවරෙන් පියවර ලබා දෙමින් යනවා. අපි පසුගිය දවස්වල කිසිම දේශපාලනයක් නැතුව විදුහල්පතිවරුන් 4000ක් පමණ බඳව ගත්තා. පුහුණු කරා විධිමත් පුහුණුව. හොඳම ලකුණු ගත්ත අයට විදේශ පුහුණුවත් ලබා දුන්නා. කරු අගමැතිතුමා ආරම්භ කරපු අධ්‍යාපන පරිපාලන සේවය මේ ඉදිරියේ ඉන්න බොහෝ අය ඒ එතුමාගේ එතුමාලා මට හැමතිස්සෙම කියනවා අගමැතිතුමා තමයි අධ්‍යාපන ඇමති කාලේ මේ සේවය පටන් ගත්තේ කියලා. මේ අතරේක ලේකම්ලා තුමාල්ලා කොමසාරිස්වරු සහකාර ලේකම්වරු මේ බොහොමයක් එතුමාගේ කාලේ අධ්‍යාපන පරිපාලන සේවයට ආපු අය. පසුගිය කාලේ මේ අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලැබුවේ නැහැ. ඒ නිසාම අවිධිමත් භාවය පෙරට ආවා. අපි ආණ්ඩුව ආවට පස්සේ අපි අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් බඳවා ගන්න ලැබුවා දේශපාලන බිඳුවක්වත් දාන්න නැතුව. මේ 852න් විවෘත විභාගයෙන් ආපු 250කට වැඩි පිරිසක් පූර්ණ කාලීනව පුහුණුව ලබා දුන්නා වසරක් තුල එන මාසයේ වුණ අපි විසුරුවා යෑමේ කටයුත්තක් දැන් සංවිධානය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අධ්‍යාපන පරිපාලන සේවයේ අයයි විදුහල්පතිවරුයි ඒ සියලුම දෙනා අද ජාතික පාසල් වල විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා තරුණ වියේදීම තරුණ අවධියේදීම අර එදා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතුමාලාට අවස්ථාව දීලා අද මේ පරිපාලන සේවයේ ජේෂ්ඨයන් බවට පත් වෙන්න අවස්ථාව දුන්නා වගේ අපි ඔවුන් විදුහල්පතිවරුන් විදිහට නැත්තම් නියෝජ්‍ය විදුහල්පතිවරුන් විදිහටම හෙට අනිද්දා 200 ගානකට වැඩි ප්‍රමාණයක් ජාතික පාසල් වල වැඩ බලමින් සහ ඉන්න අයට අපි ලබා දෙනවා. හැබැයි මේ වැඩ බලන්නේ ශ්‍රේණි ධාරී. අපිට ඕනකම තියෙන්නේ විධිමත් භාවය ඇති කරන්න මේ අධ්‍යාපනය. දැන් අපි සියලුම පාසල් සිසුන්ට ලක්ෂ 2ක රක්ෂණාවරණය ලබා දී මේ වැඩපිළිවෙලේ අපි ගිවිසුම් අත්සන් කරනු ලබනවා. තවත් මාසයක් ඇතුළත අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ගරු ජන අතිගරු ජනාධිපතිතුමාගෙනුත් දිනයක් අරගෙන අපි මේක දැවැන්ත වැඩසටහනක් විදියට සංවිධානය කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න ලක්ෂ 45කට ආසන්න ජාතික පාසල් පළාත් පාසල් පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් මේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලක්ෂ 2ක රක්ෂණයක් ලබා දෙන්න මම හිතන්නේ නොමිලේ ඇඳුම් ටික දුන්නට පස්සේ පොත් ටික දුන්නට පස්සේ මේ රටේ ක්‍රියාත්මක වන වැඩිම දැවැන්තම නිදහස් අධ්‍යාපන ලබා දෙන ප්‍රතිලාභයේ මේකයි කියලා මට නම් හිතෙන්නේ. ඒ වගේම අධ්‍යාපන ප්‍රසංස්කරණ. කරු අගමැතිතුමා හැමතිස්සෙම අපේ නිලධාරීන් ගෙන්නලා අපි සමග සාකච්ඡා තියලා ලෝකේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ඒ දියුණු අධ්‍යාපන ක්‍රම පිළිබඳව අපි සාකච්ඡා කරලා අපිට උපදෙස් දීලා අපි දැන් ඒ ඔක්කොම හදලා අවසන් කරලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ නියාමක ව්‍යාපෘති අපි පටන් ගන්න සියලුම පිඹුරුපත් හදලා ඉවරයි කියලා මේ අවස්ථාවේ මම කියන්න ඕනේ මේ රටේ ජනතාවට දැනගන්න. අපොස සාමාන්‍ය පෙළ අසමත් වුණත් අපි ඔවුන්ට වෘත්තීය විෂයන් 26ක් හඳුන්වා දීලා ඒ විෂයන් 26න් තමන් කැමති වෘත්තීය විෂයන් 3ක් තෝරගෙන තමන් උසස් පෙළට ගෙනිහිල්ලා තවදුරටත් ඕනනම් විශ්වවිද්‍යාලයටත් යන මට්ටමේ ඒ ගැඹුරු අධ්‍යාපනික දර්ශනයත් සමග තමයි ඉදිරියේදී අපේ රටේ දෙමාපියන්ගේ දරුවන්ට ගමන් කරන්න තියෙන්නේ ඉදිරියේදී ඒ අවස්ථාව හැම දරුවෙකුටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා 2019 වෙද්දී මේ රටේ එකම එක සිසුවෙක්වත් අපස සාමාන්‍ය පෙළ අසමත් වුණා කියලා උසස් පෙළට නොයවා ඉන්නේ නැහැ හැම කෙනෙක්ම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා